අයිබෝන් සුබ සන්ධ්‍යාවක් මෙවන විට මුළුමහත් රටම දැඩි අවධානයක් යොමු කර තිබෙනවා බුරුවිස් සුලිකුණාටුව පිළිබඳව තව පැයකට ආසන්න කාලයකින් මෙම සුලිකුණාටුව දිවයිනට ළඟාවනවා මේ මොහොත වන විටත් ප්‍රදේශ රැසකට දහරණිපාත වැසි සමග සුලන් තත්ත්වයන් බලපා තිබෙන බවට අපට තොරතුරු වාර්තා කරන අපේ ප්‍රාදේශීය වාර්තාකරුවන් රාත්‍රී 7ත් 10ත් අතර කාලය තුල තමයි සුලිකුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට නියමිතව තිබෙන්නේ දැන් අප සූදානම් වනවා ප්‍රවෘත්ති විකාශය අතරතුර මේ සම්බන්ධයෙන් වන ඔබට ආරක්ෂිත විය යුතු ඔබ ආරක්ෂාකාරී අනුගමනය කළ යුතු සියලු පියවරයන් ඇතුළු සියලු තොරතුරු අපේ ප්‍රවෘත්ති විකාශය හරහා ඔබ වෙත ගෙන එන්නට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉඩමේ ගෙදර සිරස්තල ප්‍රථමයේ වසර 20කට පසු රට හරහා ගමන් කරන බුරුවි සුලිකුණාටුව අද රාත්‍රී 7ත් 10ත් අතර කාලය තුල දිවයිනට සුලිකුණාටුව ශ්‍රී ලංකාවට කිලෝමීටර් 140ක් දක්වා ආසන්න වෙයි දැනටමත් මුහුදු ප්‍රදේශවල දැඩි සුළං ප්‍රදේශ රැසකට මහවැසි අනාරක්ෂිත ස්ථානයක සිටි නම් වහාම ආරක්ෂිත ස්ථානයක් කරා යමු වන්න ජල ගැලීම් ගස් කඩා වැටීම් සහ නිවාස ගොඩනැගිලි වාහනවලට සිදුවන අනතුරු පිළිබඳ අවධානය යොමු කරන්න බුරුවි සුලිකුණාටුවෙන් සිදුවන හානි අවම කර ගැනීමට කඩිනම් පියවර ගන්න රජයෙන් නිලධාරීන්ට උපදෙස් කොවිඩ් ආසාදනය වී මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 18 දහස ඉක්මවයි ගත වූ පැය 24 තුල මරණ 4ක් ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් එන්නත නිර්දේශ කළ පළමු රට බවට බ්‍රිතාන්‍ය පත්වෙයි නැවුම් උපාය මාර්ග යොදා ගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අභියෝගය බහර ගන්නවා අගමැති ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතමින් කියයි එක්සත් ජාතික පක්ෂයේ නායකයා විය යුත්තේ රනිල් පාර්ලිමේන්තුවට ත්‍යා යුත්තේ රනිල්මයි වජිර කියයි අර්ජුන් මහේන්ද්‍රන්ට මොකද කරන්නේ විපක්ෂයේ රජෙන් විමසයි නීතිපති වාර්තාව අද හෝ හෙට අධිකරණ ඇමති කියයි කඩිමුඩියේ අලුත් මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් නිකුත් කිරීමේ සූදානමක් ගැන മന്ത്രി බුද්ධික පාර්ලිමේන්තුවේදී හෙළි කරයි ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත प्रथम नवधाने अप यमुखराने मेवन बिठ मुलुभात्रम दड़ी अवधाने यमुखर तिबिन ऐ वगेम अप सीलुदनाम दड़ी अवधाने न्युतु काले गत कल युतु पैकि प्यक्तमय मे इदिरेट पेमिनि तिबिन्ने एमनिसा अप सूदनमन्ने मे वेनस्सुनु कालगुणिक तत्त्वय सुलुकुनाडु तत्त्वय पिलिबंदु प्रथमेन ओबट तोरतुरु वार्ता करन्नट मे मोहत वन बिठ अप वेत लबी अति अलुत्म तोरतुरु वलट अनुव श्रीलंकावट किलोमीटर 140क तरम आसन्नयट मेम बुरुवि सुलुकुनाडुव पेमिनि तिबिनवा මෙම බුරුවි සුලිකුණාටුව ශ්‍රී ලංකාවට ආසන්න වීමත් සමගම මෙවැනි විටත් ප්‍රදේශ රැසකට දහරණිපාත වැසි ඇදහැලමින් පවතිනවා මේ පිළිබඳ අපගේ සම්පූර්ණ වාර්තාව අප සූදානම් දැන් ඔබ වෙත ගෙන එන්නට විසි වසරකට පසුව ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කරන මෙම බුරුවි සුලිකුණාටුව තවත් පැයක පමණ කාලයකින් එනම් රාත්‍රී 7 සහ රාත්‍රී 10 අතර යන කාලය තුල ශ්‍රී ලංකාවට ඇතුළු වනු ඇති බවටයි විශ්වාසය පළ කරන්නේ මෙම පද්ධතිය බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර ත්‍රිකුණමලේ සහ පේදුරුතුඩුව අතරින් මුලතිව් වලට ආසන්නව ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළෙන් මෙලෙස දිවයිනට ඇතුළු වීමට නියමිතයි. ඒ අනුව මෙම බුරුවි සුලිකුණාටුවේ වේගය දැනට ගණනය කර තිබෙන්නේ එය පැයට කිලෝමීටර් 80ත් 90ත් අතර ප්‍රබලත්වයකින් පවතින බවයි. එහෙත් විටින් විට පැයට කිලෝමීටර් 100 දක්වා සුළඟේ වේගය වැඩි විය හැකි බවත් කලුණිදා දෙපාර්තමේන්තුව අනතුරු හඟවනවා. මේ ක්‍රමෙන් බටහිර දෙසට ගමන් කරමින් මන්නාරම් බොක්ක වෙත දෙසැම්බර් මාස 3 වනදා උදෑසන වෙන විට පැමිණුණු ඇති බවටයි විශ්වාසය පළ කරන්නේ. මෙම පද්ධතියේ බලපෑම නිසා මේ වන විටත් ප්‍රදේශ රැසක මුහුදු මට්ටම ඉතා ඉහළ ගොස් තිබෙනවා. ත්‍රිකුණමලේ සිට කංකසන්තුරේ දක්වා සහ පූණරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ උදම් රළ මට්ටමට වඩා මීටරයක් පමණ ඉහළ යා හැකි බවට මේ වන විටත් අනතුරු හඟවා තිබෙනවා. පැයට කිලෝමීටර් 80 සිට 100 අතර පරාසයකින් මෙම සුලිකුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු වීමත් සමගම ඉන් වැඩි බලපෑමක් නැගෙනහිර පළාතට එල්ලවනු ඇති බවට මේ වන විට විශ්වාස කෙරෙනවා. විශේෂයෙන්ම ත්‍රිකුණාමලය සහ එයවට
ප්‍රදේශ වලට මින් වැඩි බලපෑම් මෙල්ලවනු ඇති බවටයි මේ වන විට පුරෝකථනය කර තිබෙන්නේ. එහෙත් මෙම පද්ධතිය මේ වන විට ලැබෙන චන්ද්‍රිකාචාරෝපෝල්ට අනුව ශ්‍රී ලංකාවේ පළාත් 7කට බලපෑම් මෙල්ල කරනවා. උතුර, උතුරුමැද, නැගෙනහිර, වයඹ, බස්නාහිර, මධ්‍යම, සබර්ගමුව යන පළාත් වලට මෙම සුලිකුණාටු තත්ත්වයේ බලපෑම එල්ලවීමට නියමිතයි. ඒ අනුව දෙසැම්බර් මාස 2 වෙනිදායි නම් අද සහ හෙට දිනවල මෙම පළාත් 7 තුළ පැයට කිලෝමීටර් 80ත් 100ත් අතර ඉතා තද ප්‍රහාරාත්මක සුළං නැතිවන්නට පුළුවන්. හෙට දිනෙත් මේ තත්ත්වය බලාපොරොත්තු වෙනවා. හෙට දිනේදී පැයට කිලෝමීටර් 60 70 දක්වා පමණ වන තද ප්‍රහාරාත්මක සුළං ඇතිවීමේ තත්ත්වයක් පවතිනවා. දෙවෙන වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ගත් විට එය ක්ෂණිකව පැයට කිලෝමීටර් 100 පමණ දක්වා ඉහළ යෑමේ අවස්ථාවක් තිබෙනවා. ඒ සමගම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු ස්වභාවයක්ද ගන්නා බවයි කලුනිදා දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙම සුලිකුණාටුක වර්ධනය වීම ආරම්භ වීමත් සමග මීට දින 2 කට පෙර සිටම සියත ප්‍රවෘත්ති අප ඔබට තොරතුරු වාර්තා කළා. මෙම සුලිකුණාටුවෙන් බලපෑමක් ශ්‍රී ලංකාවට දැඩි ලෙස එල්ලවීමක් සිදුවිය හැකි බැවින් ඔබ ආරක්ෂිත විය යුතු බව. තාවකාලික නිවාස සහ ඉදිකිරීම් වලට මේ තුලින් හානි වන්නට පුළුවන්. වහල තුල ඇති තහඩු උළු ආදී ගැලවී යාම සිදුවන්නට පුළුවන්. විදුලිය සහ දුරකථන රැහන් වලට හානි සිදුවිය හැකි. ගස්වල අතු කඩා වැටීම් සහ මාර්ගාසල ඇති විශාල ගස් ගැලවෙන්නට හැකියාවක් පවතිනවා. වී වගා බිම් වලට කෙසෙල් පැපොල් වැනි පළතුරු වගාවන් වලට හානි සිදුවීමේ අවස්ථාවක් පවතිනවා. වරාය ආශ්‍රිත නවතා එමෙන්ම රඳවා ඇති යාත්‍රා අංගන වලට හානි සිදුවන්නටත් පුළුවන්. ක්ෂණිකව ගම් වතුර තත්වයක් ඇතිවීමේ තත්වයකුත් මේ හරහා පවතිනවා. එමෙන්ම වෙරළාසන්න පහත් ගොඩබිම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යටවිය හැකි බවටත් මේ වන විට කලුනිදා දෙපාර්තමේන්තුව අනතුරු හඟවනවා. බුරුවි සුලිකුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු වීම ආසන්න වීමත් සමගම මේ වන විටත් ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාපතනයක් සහ තද සුළං තත්වයක් ඇති වී තිබෙනවා. මෙම සුලිකුණාටුවෙන් වැඩි බලපෑමක් එල්ලවිය හැකි බවට අනුමාන කෙරෙන ත්‍රිකුණාමලය මඩකලපුව නැගෙනහිර පළාතේ තත්වයයි ඔබ මේ දකින්නේ. මෙම මුහුදු තීරය ඉතාමත්ම ප්‍රචණ්ඩ අයුරින් පැසිරෙන බවක් අපි දැක්ක ලැබුණා. ඒ වගේම තමයි සුළං ප්‍රවාහයේ ඉතාමත්ම අධික සුළං ප්‍රවාහයක් මේ තිබුණා. නමුත් මේ මොහොත වෙන විට මුහුදු රළ ප්‍රචණ්ඩ වූවත් වැඩි සුළඟක් දක්න ලැබෙන්නේ නැහැ. මේ මොහොත වන විට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විසින් මේ මොහොතේ ඉතාමත්ම අනාරක්ෂිතව සිටින ධීවර ප්‍රජාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යමින් පවතිනවා. මේ වන විට ස්ථාන පහක් සරගත කර තිබෙනවා. සීත ප්‍රවෘත්ති අංශ වෙනුවෙන් ඔබේ සමුගතව ත්‍රිකුණාමලයේ සිට පහසු මේ දරෂ්ඨා උතුරු පළාතේ යාපනයේ මන්නාරම සහ වවුනියාවේ තත්වයයි මේ. උතුරු මැද පළාතේ මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයට දැඩි වර්ෂාපතනයක බලපෑම් එල්ලවෙමින් පවතිනවා. මධ්‍යම කඳුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශවලටද අධික වැසි පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. දකුණු පළාතටද මෙහි බලපෑම් මෙල්ල වී ඇති අතර ගාල්ල ප්‍රදේශයේ තත්වයයි මේ.
මේ පිළිබඳව අප ඔබට දින කිහිපයක සිටම තොරතුරු වාර්තා කළා. ඔබ අනාරක්ෂිත ස්ථානයක සිටිනම් වහාම ආරක්ෂිත ස්ථානයක් කරා යොමු වන්න, එසේත් නොමැතිනම් ආරක්ෂිත ස්ථානයක් කරා යොමු වීමට අවශ්‍ය ඉතා අවම බඩු බාහිරාදිය සූදානම් කරගනිමින් ඔබ සූදානමෙන් යුතුව අවධානයෙන් රැඳී සිටින්න. කුඩා දරුවන් වයෝවෘද්ධ පුද්ගලයන් මෙන්ම රෝගී තත්ත්වයේ පසුනයි සිටිනම් ඉතාම ඉක්මනින් ඔවුන්ව ආරක්ෂිත ස්ථාන කරා හෝ සුදුසු රෝහල්වැනි ස්ථානයක් කරා යොමු කිරීම වඩාත් උචිතයි. මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වයට මුහුණ දීමට රජය ගෙන ඇති ඉදිරි පියවර පිළිබඳව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. එමෙන්ම මීට අදාළ අංශ ගණනාවක් අද දිනේදී ජනතාව දැනුවත් කළා මින් ආරක්ෂා වන්නේ කුමන ආකාරයකින්ද යන්න පිළිබඳව. ඒ අතරතුර අපට මේ මොහොතේ තවත් විශේෂ ප්‍රවෘත්තියක් ලැබෙනවා මෙම කාලගුණික තත්ත්වය පිළිබඳව. ඒ අනුව අප මීට සුළු මොහොතකට පෙර ඔබට සඳහන් කළේ මෙම සුළි කුණාටු පද්ධතිය ශ්‍රී ලංකාවට කිලෝමීටර් 140ක් ආසන්නයේ තිබෙන බව අපට දැනට ලැබෙන තොරතුරු වලට අනුව එය කිලෝමීටර් 110ක් දක්වා ශ්‍රී ලංකාවට ආසන්න වී තිබෙනවා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශ යටතේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජාතික ගුණනැගිලි පරිශේණ සංවිධානය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ආපදා සාහන සේවා මධ්‍යස්ථානය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු අනිකුත් පාර්ශ්වකාර ආයතන මෙම තත්ත්වය සඳහා මුහුණ දීමට අවශ්‍ය පූර්ව සූදානම් කිරීමක් සිදු කර ඇත. සියලුම අනතුරට පත්විය හැකි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් පැය 24ක් ඇතුළත කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධව අදාළ පාර්ශ්වයන් දැනුවත් කර ඇත. ඉහත ආපදාවන්ට සමගාමීව සිදුවන ක්ෂණික ජල ගැලීම් පහසුවන ප්‍රදේශ හඳුනාගෙන ප්‍රදේශවල සිටින ප්‍රජාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සූදානම් කර ඇත. මින් ආපදාවට පත්වන ජනතාවට අවශ්‍ය ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සැපීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වශයෙන් රුපියල් බිලියන 1ක ප්‍රතිපාදනයක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මේවන විටත් ලබා දී ඇති අතර අමතර ප්‍රතිපාදනයක් අවශ්‍ය වූවොත් එම ප්‍රතිපාදන ලබා දීමට කටයුතු සලසා ඇත. අනතුරට පත්විය හැකි යැයි අනුමාන කළ හැකි දිස්ත්‍රික්යන්හි මහ ජනතාව ආපදාවට පෙර සුරක්ෂිතව මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කිරීම සඳහා දිස්ත්‍රික් ආපදා සාහන සහ ආපදා කළමනාකරණ ඒක දැනුවත් කර ඉදිරි පියවර ගෙන ඇත. ආපදාවට ලක්වන ප්‍රජාව වෙනුවෙන් අවශ්‍ය වන්දි මුදල් ලබා දීමේ ක්‍රියාපටිපාටි ආපදා සාහන සේවා මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන් දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබා දීම චක්‍ර ලේකමගෙන් දැනුවත් කර ඇත. සියලුම පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගන්මින් පූර්ව කතන සකස් කොට දැනුවත් කිරීම සිදු කර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන සහ 117 හදිසිය මුතුම් මැදිරිය පැය 24 පුරාට ක්‍රියාත්මක කිරීම සිදු කරන ලබන අතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකද පැය 24 පුරාවට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු ගෙන ඇත. අපි ආරක්ෂක අමාත්‍යාංශයෙන් උපදෙස් නිකුත් කරලා තියෙනවා උතුරු නැගෙනහිර සහ වන්නි ප්‍රදේශවල හමුදා ආඥාපති ඒ ප්‍රදේශවල සිටින සියලුම දිසාපතිවරුන් උපදිසාපතිවරුන් සමග එකතු වී ඒ වගේම රජයේ අනෙකුත් ආයතන දෙපාර්තමේන්තු සියල්ලම සමග එකතු වී ජනතාවට සිදුවන හානිය අවම කිරීමට ඒ වගේම හානි සිදුවන ජනතාව සඳහා ගත යුතු පියවරයන් ඉතා ඉක්මනින් කරගෙන යාමටත් අපි සියලුම උපදෙස් සහ අවශ්‍ය දේ ලබා දීලා තියෙනවා. සුලි සුලඟෙන් ඇතිවිය හැකි හානිය අවම කිරීමටත් හානි වන ස්ථානවල ඉන්න ජනතාව සඳහා ඉතාම ඉක්මනින් විසඳුම් ලබා දීමට ඒ වගේම හානි නැති කිරීමට හෝ අවම කිරීමට අවශ්‍ය සියලුම පියවර ගැනීමටත් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් රජයේ යාන්ත්‍රණයත් සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා. මෙම තත්ත්වය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව ත්‍රිවිධ හමුදාව රටේ ජනතාව ආරක්ෂා කර ගැනීමටත් එවැනි උවදුරක් පැමිණියොත් අපි ප්‍රාර්ථනා කරන්නේ පැමිණියොත් ඒ සඳහා කටයුතු කළ ආකාරය සමැදිය සොයා බැලීම සඳහා මේ ස්ථානට අද දිනේදී පැමිණියා. විශේෂයෙන්ම දිවයිනට බලපාන්නේ දැනට මුහුදු සීමාවට විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර මුහුදු තීරවල සාමාන්‍යයෙන් දීවරහා නායක ප්‍රජාවට අපි දැනුවත් කරලා තියෙනවා දීවරහා නායක කටයුතු වලින් වැළකී සිටින්න කියලා. හැබැයි අද දිනේ අපි හවස් ජාමය ඒ කියන්නේ රාත්‍රී කාලේ 7ත් 10ත් අතර කාලය පරිච්ඡේදයක් තුලදී මේක දිවයින තුලට ඇතුළේ වෙන ලකුණු තමයි අපේ විශ්ලේෂණවල පේන්නේ. විශේෂයෙන්ම මේක ඇතුළේ වෙන ලකුණු පහල වෙලා තිබ්බේ තිරුකුණාමලයේ වෙරළබඩ තීරේ. නමුත් දැනට මේ ගමන් මාර්ගයේ පොඩි වෙනසක් වෙලා තියෙනවා. තිරුකුණාමලයත් මුලතිවුත් අතරින් බොහෝ විට මුලතිවුත්ට ආසන්න තැනකින් තමයි මේක දිවයින තුලට ඇතුළේ වෙන්නේ. එතකොට මේ සුලිකුණාටුවේ තියෙන විශේෂත්වයක් තමයි මුහුදේ ඉඳන් ගොඩබිමට ළඟා වෙනකොට මේක භ්‍රමණ චලිතයක් සිද්ධ වෙන්නේ. කැරකි කැරකි ගමන් කිරීමක්. එතකොට මුහුදේ සිට ගොඩබිමට ගමන් කරන අවස්ථාවේදී මුහුදු ජලය ගොඩබිම කරා ගමන් කිරීමක් සිද්ධ වෙනවා. දිවයිනෙන් එළියට යනකොට මේ වක්‍රාකාර ගමන් මාර්ගයේ හේතු කොටගෙන ඒ ගමන් මාර්ගයෙන් එන වලාකුළු
වැටෙනකොට මේක බලපෑම නිරන්තරයෙන්ම බස්නාහිර සබරගම් මධ්‍යම වගේ පළාත් ඊට අමතරව දකුණු පළාතටත් බලපෑම ඇති කරනවා මේ මුලදි මං කිව්වේ උතුරු සහ නැගෙනහිර වගේ වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මොහොත් තීරවල දීවරහා නායක කටයුතුවල දෙන්න එපා කියන එක නමුත් මේහි පිට වෙන අවස්ථාවේ තියෙන බලපෑම හේතු කොටගෙන දිවේනේ බස්නාහිරත් දකුණු වෙරළබඩ තීරයත් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ අවදානම අවදානමක් තියෙන්න පුළුවන් ඉතිරි පැය කීපේ පුරා ජනතාව අවදානෙ යොමු කළ යුතු කරුණු මොනවද කියන කාරණේ පිළිබඳ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නිරන්තරයෙන්ම ඔබව දැනුවත් කරනවා. ඉතින් ඒකට අවශ්‍ය තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත් ඒ වගේම කාලගුණ දෙපාර්තමේන්තුවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් මේ සියල්ලම ඒකාබද්ධ වෙලා ඒ තොරතුරු අපි නිරන්තරයෙන් ලබා දෙනවා. මේ අවස්ථාවේදී අවට සිරිනැරඹීමට එළියට බැසීම තහනම්. ඇවිල්ලා ගස් කොළන් අඹරෙනවා මේ කුණාටුව හමනකොට ගිහිල්ලා සෙල්ෆි ගහන්න යන්න තහනම් වෙනවා. විවෘත භූමිවල එන්නීම තහනම් වෙන්න ඕනේ. වතුරේ බැහැලා කෙහෙල් කොටන් සමග ඌරුපදින්න පාරුපදින්න යන්න තහනම්. අපි මේ පරිතවත් දැඩිව මේ තහනම් ක්‍රියාමාර්ගය කරමු. මොකද අපි කොවිඩ් එක තමයි මේ සියල්ල කටයුතු කරන්නේ. උපදේශවල පරිබාහරව කටයුතු නොකළ යුතුයි. මෙන්න අප වෙත දැන් ලැබුණු ප්‍රවෘත්තිය ඒ අනුව ඔබට අප මේට සුළු මොහොතකට පෙර වාර්තා කළා මෙම සුලිකුණාටුව සක්‍රියම ඊටම සක්‍රිය මට්ටමින් මේ වන විට ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් පවතින බව එය කිලෝමීටර් 110ක් දක්වා ශ්‍රී ලංකාවට ආසන්න වී තිබෙනවා ඒ සම්බන්ධයෙන් මේට සුළු මොහොතකට පෙර අපට කාලු විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා අදහස් පළ කළා අප සූදානම් වන්නේ මෙරිල් මෙන්ඩිස් මහතා මාධ්‍ය වෙත සිදු කළ මේට සුළු මොහොතකට පෙර මෙහි අලුත්ම තත්ත්වය පිළිබඳව සිදු කළ ප්‍රකාශනය ඔබ වෙත ගෙන එන්නට මේ වනට බුරුපි සුලිකුණාටුව ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 110ක් පමණ නගර දෙසට වන්න තමයි ස්ථානගතව පවතින්නේ. අද රාත්‍රියේ වෙද්දී විශේෂයෙන් අද රාත්‍රියේ 7:10 අතර කාලය තුළ බලාපොරොත්තු වන පද්ධතිය ක්‍රමයෙන් දිවයිනේ ඊසාන දිග වල පිටරට ගමන් කළා. මුලතු ආසන්නයෙන් දිවෙන්ට ඇතුළු වෙයි කියලා. විශේෂයෙන් මේ පද්ධතිය සුළං වේගයේ උපරිම සුළං වේගය ගත්තොත් පැටිකම 80-90 මට්ටමේ තියෙනවා. ඒ වගේම විටි මීටර පැටිකම 100 දක්වාවත් වැඩි වෙන්න පුළුවන්. මෙන්න තමයි මේ පද්ධතිය ඇත්තම දිවට ඇතුළු වෙන මොහොතේ තියෙන්නේ. ඉතින් මේ නිසා විශේෂයෙන් අද රාත්‍රියේ කාලේ දිවයිනේ උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල නිරන්තරයෙන් අපිට වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒ වගේම ඇතැම් ස්ථාන මිලිමීටර් 100-150 එක්ම වූ තද වැසි ඇතිවීමේ හැකියාව අද රාත්‍රී කාලයේ පවතිනවා ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ පද්ධතියත් එක්ක එන සුළං ප්‍රවාහය සම්බන්ධව මේ සුළං ප්‍රවාහය සාමාන්‍යයෙන් ගොඩබිමේදී පැටිකරුවර 80-90 මට්ටමේ පවතින නිසා විශේෂයෙන් සුළඟින් සිදුවේ හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා ජනතාව නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න කියන එක අපි තවදුරටත් මතක් කරනවා ඒ වගේම මේ පද්ධතිය ක්‍රමයෙන් අද රාත්‍රී කාලයේ දිවයිනට ඇතුල් වෙලා හෙට උදෑසන වෙද්දී මන්නාරම්බක වෙරළ ප්‍රදේශයට ගමන් කිරීමේ හැකියාව තමයි පවතින්නේ මේ නිසා උදෑසන කාලෙදී මන්නාරම ආශ්‍රිත මුහුද් ප්‍රදේශයේ සහ ඒ වගේම වයඹ ප්‍රදේශයේත් වැසි තත්ත්වයේ වර්ධනීමක් අපිට අපේක්ෂා කිරීමේ හැකියාව තුන ඒ වගේම දිවයිනේ සිසු ප්‍රදේශවලත් දවස පුරාම වගේ හෙටත් කඩින් කඩ වැසි ඇති වෙන්න පුළුවන් දැන්ටත් ඇත්තටම සක්‍රීය තත්ත්වය පවතින සුලිකුණාඩුවක් තත්ත්වය පවතින ඊට තවදුරටත් පැය කිහිපයක් මුහුදේ පවතින නිසා ඇත්තටම තවදුරටත් මේ වර්ධනය වීමේ හැකියාව පවතින වර්ධනය වෙමින් තමයි ගොඩබිමට ඇතුල් වෙන්නේ මේක ගොඩබිමට ඇතුල් වෙන අවස්ථාවේදීත් මේකේ සුළං වේගයේ සාමාන්‍ය උපරිම පැටිකරුව 100 වගේ මට්ටමක පවතින නිසා ගොඩබිමේදී කළ හැකි හානිය ඉතා ඉහළයි සුලක නිසා ඒ වගේම වැස්සත් මෙයින් ඇති වෙන්න හැකියාව ඉතා ප්‍රබල හැකියාව තුන තද බැසියත් වීමේ හැකියාව මේ නිසා මේ දෙකෙන් තමයි ඇත්තටම හානිය සිදුවීමේ හැකියාව තියෙන මේ සම්බන්ධ විශේෂ අවධානයකින් කටයුතු කරන්න කැමතිලා සිටිනවා කොවිඩ් ආසාදිතයින් 487 දෙනෙකු අද දින පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිට යාමත් සමග වෛරසය ආසාදිනි වී සුවය ලැබූ සංඛ්‍යාව මෙරට 18000 සීමාව ඉක්මවා ගියා මේ අතර ෆයිසර් බයොන්ටෙක් සමාගම එක්ව නිෂ්පාදනය කළ කොවිඩ් එන්නතට බ්‍රිතාන්‍ය අනුමැතිය ලබා දී ඇති බව විදේශ මාධ්‍ය අද වාර්තා කළා චීනයේ හුබේ පළාතේ වුහන් නගරයෙන් ආරම්භ වූ COVID-19 වෛරසය පසුගිය වසරේ දෙසැම්බර් මස අගභාගයේ සිට ලෝක ව්‍යාප්ති ආරම්භ වුණා. COVID වෛරසය මෙවන විට ලොව රටවල් 224කට බලපෑම් එල්ල කර ඇති අතර වෛරසය හේතුවෙන් මෙවන විට 6 කෝටි 42 ලක්ෂයකට අධික පිරිසකට බලපෑම් එල්ල වී ඇති අතර සිදු වී ඇති මරණ කරන 14 ලක්ෂය ඉක්මවා අවසන්. කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සඳහා ඖෂධ නිෂ්පාදනය කිරීමට ලොව රටවල් රසක් මෙවන විට පරීක්ෂණ ආරම්භ निष्पादने जनता आरक्षित
එයනුව ඉහළ අවධානම් සහිත ජනකොටස් සඳහා එම එන්නත ඉදිරි දින කිහිපය තුළදී ලබා දීමට හැකියාවද පවතිනවා. ඊට කෙටි කලකදී යථාර්ථයක් වූ එන්නත වන්නේ මෙම Pfizer BioNTech COVID එන්නතයි. ඒ සඳහා ගත වූයේ මාස 10ක කාලයක් බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. කෙසේ වෙතත් විචාරකින් පවසන්නේ සාමාන්‍යයෙන් මෙවැනි එන්නතක් නිෂ්පාදනය කර එය සාර්ථක බවට පත්වීමට අවුරුදු 10ක් පමණ ගතවන බවයි. එන්නත ක්‍රියාවලිය ආරම්භය හැකිවුවත් කොරෝනා වෛරසය පැතිර යාම පල්ලිය කිරීම සඳහා ජනතාව යහපත් සෞඛ්‍ය පුරුදු සහ රීති අනුගමනය කිරීම වැදගත් බව විශේෂඥයින් පෙන්වා දෙනවා. ඊයේ දිනදී මෙරටින් කොවිඩ් මරණ 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඊයේ දින වාර්තා වූ මරණ 4ම කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වී තිබුණා. මියගිය පුද්ගලයන් කොළඹ 12, කොළඹ 10, කොළොන්නාව සහ රාජකිරිය යන ප්‍රදේශවල පදිංචි කරුවන්. ඒ අතර පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුද වෙනවා. කොවිඩ් මරණ ලෙස ඊයේ දින වාර්තා වූ මරණ 3ක්ම නිවසේදී සිදු වී ඇති අතර එක් මරණයක් මුල්ලේරියව මූලික රෝහලේදී සිදු වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොවිඩ් මරණ ලෙස ඊයේ දින තහවුරු වූ පුත්කලින් වයස අවුරුදු 74 93 සහ 81 යන වයස්වල පසු වන්නන්. එත් සමග මෙරට COVID-19 වෛරසය ආසාදනය වී සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 122ක් දක්වා ඉහළ ගියා. කොවිඩ් 19 ආශ්‍රිතව මරණ සිදු වෙනකොට බොහෝ වෙලාවට අපිට ගෙවල් වලදී නිවෙස් වලදී සිදු වෙන මරණ වලදී සමහර අවස්ථා වලදී ඔවුන්ගේ PCR පරීක්ෂණය සිදු කිරීමේදී මුත දෙහේ අපිට කොවිඩ් 19 රෝගයේ ආසාදිත බව වාර්තා වෙනවා. මේ අවස්ථාවේ තියෙන ආදාහනය කිරීම තමයි රට තුළ ක්‍රියාත්මක වෙන්නේ. ආදාහනය කිරීම සිදු කරනවා. ඊයේ දවස් තුළ වාර්තා වෙච්ච රෝගීන්ගෙන් 3 දෙනෙක් නොවැම්බර් 29 වෙනිදා මිය ගිය අය, ඒ වගේම එක රෝගියෙක් නොවැම්බර් 30 වෙනිදා මිය ගිය කෙනෙක්. ඊයේ දින මෙරටින් කොවිඩ් ආසාදිත පුත්කලින් 545 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් පුත්කලින් 541 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දිනෙත් වැඩිම ආසාදිතින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 294ක්. එසේම කළුතර ප්‍රදේශයෙන් ආසාදිතින් 130ක් සහ මහනුවර ප්‍රදේශයෙන් ආසාදිතින් 36ක් ඊයේ දිනේදී වාර්තා වුණා. කෙසේ වෙතත් පසුගිය දිනවල වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතින් වාර්තා වූ ගම්පහ දිස්ත්‍රික්කෙන් ඊයේ දිනේ වාර්තා වී ඇත්තේ නව ආසාදිතින් 22 දෙනෙකු. බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ලින්ස්ටඩ් වත්තපහල කොටසින් ඊයේ දින COVID-19 වෛරසය ආසාදිනී වූ ආසාදිතයින් 6 දෙනෙකු හමුවීමත් සමග එම වත්තේ කොටසක් ඊයේ දින සිට හුදකලා කළ බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. එසේම ආසාදිතයින් පදිංචි නිවාසවලට ආසන්නයේම පවුල් 32කට අයත් සාමාජිකයින් 120 දෙනෙකු මෙවන විට ස්වයං නිරෝධහනට යොමු කර ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. මෙතර කැගල දිස්ත්‍රික්කයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු වන ධම්මික බණ්ඩාර වේදමහතා විසින් දේශීය වෛද්‍ය ක්‍රමය තුළින් කොවිඩ් වෛරසයට එරෙහිව සොයාගනු ලැබූ ඖෂධය ආසාදිතයින්ට ලබා දීමේ ක්‍රමවේදය සැකසීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පසුරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්වුණා. මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය විසින් කොවිඩ් වෛරසයට එරෙහිව දේශීය නිෂ්පාදනය කළ මෙම ඖෂධය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානයට යොමු වී ඇති බැවින් ඖෂධයට අදාළ ඉදිරි පරීක්ෂණ කටයුතු රාජ්‍ය මට්ටමින් සිදු කරන ලෙසත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතනවල සහයද ලබා දෙන ලෙසත් උපදෙස් ලබා දුන්නා. මෙම ඖෂධය ශ්‍රී ලංකාවට මෙන්ම මුළු ලොවටම ලබා දීමට නම් විද්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුකූලව පරීක්ෂණ සිදු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී පෙන්වා දුන්නා. ඒ අනුව මෙම ක්‍රමවේදය පිළිබඳ යෝජනා මාලාවක් සකස් කළ යුතු බවත් පැවසුවා. එම යෝජනා මාලාව කඩිනමින් සකස් කිරීමටත් විද්වත් කමිටුවක් මෙහිදී පත් කරනු ලැබුවා. එසම කොවිඩ් වෛරසයට එරෙහිව නිපදු වූ දේශීය ඖෂධය සම්බන්ධයෙන් යුදා අමුදාපති ලොතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතාද අද පැවති වැඩසටහනකින් අනතුරුව මෙලෙස අදහස් පළ කළා. අපි යම් යම් ප්‍රදේශවලට පමණක් සීමා කර ගැනීමට අප හැකියාව ලැබිලා තිබෙනවා. අත්‍යවශ්‍ය ප්‍රදේශ පමණක් හුදකලා කිරීමට අපි කටයුතු කළා තිබෙනවා. නමුත් මෙම හුදකලා කරලා තිබෙන ප්‍රදේශත් ඉදිරි දින කිහිපෙදී විශ්ලේෂණය ලක් කරමින් යම් කිසි පීඩනයක් නොවන ආකාරයෙන් ඉදිරි සතියේදීත් මේ ආකාරයෙන් අවම කිරීමට අපි විසින් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒත් එක්ක ඔබතුමා අහපු මේ දේශීය වෛද්‍ය ක්‍රමයන් සම්බන්ධයෙන් ගත්තම යම් කිසි තෝරාගත් කොටසකට ක්‍රමවේදයකට අනුව ලබා දීලා මේ සැබැදිව නිසි පිළිතුරක් සත්‍යභාවය රැක ගැනීම ලබා ගැනීමට ඉදිරි දින කීපයතුළදී කටයුතු කරයි. ඒ අනුව ය සාර්ථකත්වයක් ලැබුවොත් බෙහෙත් වර්ග ලබා දීමට කටයුතු කරන ලැබෙනවා. මේක හොඳ අවස්ථාවක්. ඉදිරි වසර කිහිපයේ තීරණාත්මක මෙන්ම ආර්ථික වශයෙන් රට ශක්තිමත් වන කාලවකවානුවක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ ශ්‍රී ලංකා ආර්ථික සමුළුවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද එක්වෙමින්.
අද වෙන විට අප රටෙහි වසංගති පාලනය ලෝකයේ රටවල් අතරින් ඉහළම මට්ටමක පවතින අතර ශේෂ්ත්‍ර රාශියක් උස්සී ආර්ථික ප්‍රගතියද සාර්ථක ලෙස සටහන් කර ගැනීමට අප හැකි වී තිබෙනවා. අප රට දැන් මුහුණු පා ඇති මූලික අභියෝගය නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා රටට ලබා දී ඇති පොරොන්දු අනුව ජනතා කේන්ද්‍රීය ආර්ථික පුරන් ජීවනයක් උදා කර ගැනීම. මේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට රජය නැවුම් ක්‍රමවේද අනුගමනය කළ බව ඔබ දන්නවා. රටේ ව්‍යාපාරිකයන් රැක ගැනීම සඳහා එයට ණය විරාම ලබා දෙන ලෙස රජය බැංකු හා මුල්‍ය ආයතනවලට උපදෙස් දුන්නා. රටේ බාහිර ගිණුම මනා ලෙස කළමනාකරණය කිරීම තුළින් රුපියල රැක ගැනීමෙන් රාජ්‍ය ණය පීඩනය අවම කරන්නට කටයුතු කළා. පවුල් දසලක්ෂ පහකට අධික ගණනකට කොවිඩ් වසංගතයට මුහුණ දීමට හේතු මුදල් ප්‍රතිපාදන ලබා දීම තුළින් ජීවන පීඩනයට සහන ලබා දෙන්නටත් අප සමත් වුණා. අද වන විට රුපියල් බිලියන 5000කට අධික සාමූහික වටිනාකමක් නැති මහ පරිමාණයේ ව්‍යාපෘති 289ක් රජයේ අමාත්‍යාංශ සභාව දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනවා. එළඹෙන වසර කීපය අප රටේ තීරණාත්මක වසර කීපයක්. රටේ ආර්ථිකය ඉදිරි ගමන ශක්තිමත් කරන වකවානුව එළඹෙන මෙම වකවානුව සාර්ථක වන්නේ නම් සියලු දෙනා එක්ව මෙම අභියෝගය කළමනාකරණය කරගත යුතුයි. ඒ සඳහා අපි නැවුම් උපාය මාර්ග ක්‍රියාත්මක කළ යුතුයි. මහර බන්ධනාගාරය තුල පසුගියදා ඇති වූ ගැටුම මේ වන විට මුළුමනින්ම පාලනය කර අවසන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ අතර සිද්ධියෙන් ජීවිතක්ෂණපත් වූ රැඳවියන් අතරින් 9 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවටයි මේ වන විට තහවුරු වී තිබෙන්නේ. මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය අතරතුර ජීවිතක්ෂයට පත් වූ රැඳවියන් අතරින් 9 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණා. උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සඳහන් කළේ ජීවිතක්ෂයට පත් වූ අනෙක් රැඳවියන්ගේ මෘත ශරීරද අද PCR පරීක්ෂණයට ලක් කිරීමට නියමිත බවයි. තුවාල් ලබා රෝහල් ගත කළ රැඳවියන් අතරින් සිදු කළ ඇන්ටිජන් පරීක්ෂාවලදීද රැඳවියන් 38කට COVID-19 වෛරසය ආසාදනය වී තිබූ බව මින් පෙර තහවුරු වුණා. කෙසේ වෙතත් රැඳවියන්ගේ ඥාතීන් එල්ල කරන දැඩි විරෝධතාවයන් මැදේ වුවද ගැටුම්කාරී තත්ත්වයට මැදි වූ 1500කට අධික රැඳවියන් රැඳී සිටි ස්ථානයෙන් අදාළ රැඳවියන් නිරෝධායන මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමට ආරක්ෂකංශ මේ වන විට කටයුතු කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය වී තිබෙනවා. රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ 28 දෙනෙක් පමණයි. එයින් 27 දෙනෙක් රාගම රෝහලේ, තවත් එක් අය කොළඹ ජාතික රෝහලෙත් ප්‍රතිකාර ලබනවා. මීට අමතරව බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් තුවාල් ලැබුවා. එම නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙක් රෝහලෙන් බැහැර වී තිබෙනවා. තවත් එක් අයෙක් රාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා. මරණ 11ක් වාර්තා වී තිබෙනවා. මෘත ශරීර හඳුනා ගැනීමෙන් පසුව පශ්චාත් මර පරීක්ෂණ පැවැත්වීම නියමිතව තිබෙනවා. බන්ධනාගාරයේ අවට පරිශ්‍රයන් සඳහා පොලිස් ආරක්ෂාව සහ විශේෂ කාර්ය බලකාය ආරක්ෂාව යොදවා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අපරාධමය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එම විමර්ශනයේදී විශේෂයෙන්ම මෙම කැරැල්ලට හේතුව, එවැගේම මේ සඳහා කුමන්ත්‍රණය කළ අනුබල දුන් පුද්ගලයින් අය සම්බන්ධයෙන් සොයා බැලීමට නියමිතව තිබෙනවා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරින් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර සහ අශෝක් අබේසිංහ යන මහත්වරුන් ඇතුළු සමගි ජනබලවේගී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද මහර බන්ධනාගාර පරිශ්‍රය වෙත පැමිණියා. ඒ කියන්නේ ඇතුළේ ඉන්නත් අති බහුතරයකට කොරෝනා වෛරසය ඇදිලා තියෙනවා. මහර බන්ධනාගාරයේ රැඳවියන් 800ක් දැමීමට ඇති ඉඩකඩෙහි 5000ක් දැමීමේ වගකීම රජය බාරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් 800 දෙනෙක් තබාගෙන පුළුවන් තැනයි 3000 තවරන තියෙනවා. ඒකෙන් ජීවත් වෙන අතර සිට ප්‍රතිර අතර කලබලයක් ඇති වෙන සාධාරණ හේතුවක් වෙලා තියෙනවා. මොකද රට තුල කොරෝනා බිය අපි එපොම අතර තියෙනකොට ඒ 3000 800 වෙන තැනක 3000 කියන නම් ඒ වගේ දෙයක් මනසක තියෙන්නේ ඇතිවීම ඒ රටේ අතර සාධාරණයි. ඒ නිසා මේකල්ලා උපවාස කරලා තියෙන දවස් තුනක්.
කර දෙපින් දිනලා තියෙනවා අපිට බෑ ඉන්න බෑ කියලා ඒ ගණන් අරන්නේ නැහැ ඒක කලබල ඇති වෙලා තියෙනවා ආණ්ඩු දරගන්නවද මේ වගේ 800 දෙනෙක් ඉන්න පුළුවන් තැනකින් 3000ක් තබා ගත්තනම් ඇති තදබලයේ ආණ්ඩු ඔයාලා බලන්න ඕන ඒකයි ආණ්ඩුවක් අවශ්‍ය වෙන්නේ මතක් විමල් වීරවංශ අමාත්‍යවරයා කියනවා මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කරා තමයි මහා බන්ධනාගාරයේ මෙවැනි සිද්ධියක් ඇති මේ කලහකාරී තත්ත්වයක් ඇති මේක ගිනි දින කෝටි 10කට අධික සම්පත් ප්‍රමාණයක් අයින් රැඳවියන් 11 දෙනෙක් මරණයට පත් වුණා ඒ වෙනි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කරන්න මේ රටේ ගෝඨාභය රාජපක්ෂ කියන මේ රටේ ජනතාවට එදා ඔළුවට කාබද්දන උත්සාහ කරපු ඒ විරුවට වසරක පාලන කාලයක් ගෙවිලා අවසන් වෙච්ච වෙලාවෙත් පුළුවන් වුණා නම් පියල කියන කතාව 100%ක් ඇත එන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ෆේල් නෙමෙයි අති විශිෂ්ට ලෙස ෆේල් කියලා කියන්නේ විමල් වීරවංශ ආණ්ඩුව විසින් ආණ්ඩුවේ වැරදි වසා ගැනීම වෙනුවෙන් ගත වෙච්ච මේ කාලය තුළ විවිධ නාටක සහ විවිධ රංගනයන් රටේ ජනතාවගේ හමුවේ නිර්මාණය කර අපි දැක්ක රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීගේ පාර්ලිමේන්තු පැමිණීමේ දිනය තුළ අරක් මරන්නේ නැහැ මස්ථානමක් සිද්ධ කරනවා කියන කාරණේ කරලා ඒ සදාචාර සම්පන්න නැති එවගේ පාර්ලිමේන්තු ඉතිහාසයේ එකතු වෙච්ච කැළු පල්ලම ආණ්ඩුවේ වසන් කර ගැනීම සඳහා එදා මෙරටේ අහිංසක හරක් පාවිච්චි කළා. එවැගේම ඉතා සූක්ෂම බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාගේ ඒ නඩුවේ නිදොස් කොට නිදාස් වීම පිළිබඳව රටේ නිර්මාණයේ වෙන අප්‍රසන්න කතිකාව රටේ තුරන් කර ගැනීම සඳහා කොරෝනා හැදිච්ච හැදෙන්න ඉන්න මේ රඳවියන් මරා දැමීමේ වැඩපිළිවෙළ නිර්මාණය කරාදෝ කියන සැකය සමාජය තුළ තිබෙනවා. හිටපු මහ බැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් කැඳ වූ වාර්තාව අද හෝ හෙට ලැබෙනු ඇතැයි අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමේ. මේ රටේ සාමාන්‍ය පුරවැසියට ඉර වෙලා තියෙන නඩුවට විසඳුම් ලබා දෙන්න පුළුවන් නම් අර මහර වගේ සිද්ධිත් ඇති වෙන්නේ නැහැ. ගරු එමතුමනි එහෙම හැකියාවක් තියෙද කියලා දැනගන්න කැමතියි. නඩු දාන එකයි නඩු අහන එකයි එකිනෙකට වෙනස් දෙකක්. FCID එක හදන එක අගමැතිතුමාගේ කාර්යාලයෙන් සිට මෙහෙවන එක අපි කවදාවත් එක කරන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. ඔහුගේ මාස 3ක් විතර ඉඳලා දිගට නඩු අහන්නේ නැහැ. දැන් අපි විශේෂ ඉල්ලීමක් කරා අධිකරණ සේවා කොමිෂන් සභාවට අහපු නඩු ඔක්කොම පුළුවන් තරම් ඉක්මනට තීන්දුව ලබා දෙන්නයි කියලා. සිවිල් අභියාචන අධිකරණයේ විතර අන්තිම දවස් 3ේ නඩු තීන්දුව 70කට ආසන්න ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. අහුගේ දවස්වල ජනප්‍රිය සිද්ධි සම්බන්ධ නඩු ටිකකට හම්බුණා. මේ ඇමතුමා උත්තර දෙනවා මේ නගින්න නැතු ඉන්නකො මෙලෝ මගුලක් දාන්න නැතු. අරිදුර බහෙද්ද ලංකාවට ගෙන්න කියලා සිංගප්පූරේ ඉල්ලීමක් කෙරුවා. ඒ තොරතුරක් ලැබිලා තියෙනවද? ඒ සම්බන්ධයෙන් වාර්තාවක් මම ඉල්ලලා තියෙනවා ලිඛිතව නීතිපතිතුමාගෙන්. එම වාර්තාව අද හෝ හෙට මට ලැබෙයි. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධානතම ආයතන තුනෙන් එකක් වන ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ විනිමය ණය නිකුත් කිරීමට අදාළ පුරෝකතනේ බී ඍණ කාණ්ඩයේ සිට ට්‍රිපල් සී කාණ්ඩය දක්වා පහත දමා තිබෙනවා. මූඩිස් ආයතනයේද ණය ශ්‍රේණිගත කිරීම වලින් ශ්‍රී ලංකාව පහත දැම්මු අතර රජයේ විශ්වාසනීය ක්‍රියාමාර්ග නොගත හොත් අනෙක් ප්‍රමුඛ පෙළේ ආයතනය වන ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුව ආයතනයේද සිය ශ්‍රේණිගත කිරීම වලින් ශ්‍රී ලංකාව පහත දැමීම වැළැක්විය නොහැකි. 2018 අප්‍රේල් සිට 2019 ජූනි දක්වා මාස 15ක් තුලදී ඇමරිකානු ඩොලර් මිලියන 6900ක් ඔබතුමාලාගේ රජය ලබා ගත්තා. ස්වෛරිය බඳුම් කර හරහා 7.8% පොලි අනුපාතයෙන් අපි අවුරුදු 9ක් තුලදී ගත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 5500ක් පමණයි. ඇමරිකානු ඩොලර් 6900 කියන්නේ ගරු විපක්ෂ නායකතුමා හම්බන්තොට වරායවල් 6ක් හදන්න පුළුවන් ගන්න. අඩු ගානේ වලක් කපලා සෙල්ලම් බෝට්ටුවක්ක දමන ගමක්. එහෙම එකක්වත් කෙරුවේ නැහැ. අනේ ඒ වගේ නායක කල්මනාකරණයක් තමයි ඒ කාලේ සිදුුනේ. මහර බන්ධනාගාරය ආශ්‍රිතව ඒ සිදුුණු සිද්ධිය වැලිකඩ බන්ධනාගාරයෙන් රඳවියන් 120ක් මහර බන්ධනාගාරයට ගෙන යාම තුල තමයි ඒ 183ක පොකුර නිර්මාණය වෙලා තිබෙන්නේ. වැඩිකරුවන්ට දැනුවම් දෙන්නට ඕන. උසාවි ක්‍රමවේදයට පටහැනිව මිනී මරණයක රටේ නීතිය නෙවෙයි. කවුද මේ රඳවියන්ව වැලිකඩින් මහරට ගෙන යන්නට කොවිඩ් රෙගුලාසි උල්ලංඝනය කරලා කටයුතු කරේ කියන එක ස්වාධීනව පවත්වන. වතු වල තියෙන ලයන් කාමර ටික අපි ඉවත් කරගන්නට පෞගිය රජයේදී පර්චස් අතක ඉඩම් කැලලක් ලබා දීලා නිවාස ක්‍රමයක් යෙදුවා. නමුත් පෞගිය වසර තුලදී ඒ ක්‍රියාවලිය ඉදිරියට ගිහිල්ලා නැහැ. ඉඩම් හඳුරගෙන යනවා දැන් අපි කඩිනමින් ඉඩම් ලබා දීම සඳහා කටයුතු කරගෙන යනවා. ඔබතුමාගේ රජයයි අපේ රජයයි රජයන් දෙකක්. තමුන්නාසයට දලු කිලෝ එක වික්කේ රුපියල් 65ට ජනවසම. අද රුපියල් 85යි අපි ටෙන්ඩර් කරලා විකුණන්නේ. සූපින් කිලෝ එක රුපියල් 45ට තමුන්නාසලා වික්කේ. අද 185යි සූපින් කිලෝ එක අපි විකුණන්නේ. තේ කිලෝ එක 265 ඔක්ෂන් එකේ ගියේ. අද රුපියල් 500යි තේ කිලෝ එක. තමුන්නාසලාගේ කාලේ මේ ආයතන පාඩු ලැබුවා. අද ලාභ ලබන ආයතන බවට පත් කරලා තියෙනවා.
ඉත කඩිනමින් නව මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් නිකුත් කිරීමේ සූදානමක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. මත්පැන් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන චෝදනාවන් දේශපාලඥයින්ට රාජ්‍ය නිලධාරීන්ට ඇතම් ආරක්ෂකංශ නිලධාරීන් වෙත එල්ලවන්නේ අද ඊයේ සිට නොවේ. බොහෝ කාලයක සිට මේ චෝදනාවන් ඔවුන්ට එල්ල වෙමින් පවතිනවා. ඊට සාධාරණ හේතුත් ගණනාවක්ම තිබෙනවා. අපේ රටේ ජන සමාජයන්ට ජන ජීවිතයට නීති විරෝධී මත්පැන් නීති විරෝධී දුම් වැටි કૃතිම රා වැනි දේ තුලින් සිදුවන විනාශය මෙතකයි කියා නිම කරන්නට බැරි තරම් එවැනි නීති විරෝධී ක්‍රියාවන් වළක්වන්නට නිරන්තරයෙන් ආරක්ෂක අංශ මෙහියුම් පිට මෙහියුම් දියත් කරමින් කටයුතු කළත් අතට ලැබෙන මොනර කොළවල වාසිය ගැන සිතන නිසා බොහෝ අවස්ථාවන් වලදී මත්පැන් මත්ද්‍රව්‍ය පාලනය ඇතැම් වගකී යුත්තන් අතින් ගිලිහි යනවා එවැනි දෙයක් සිදු වෙමින් පවතිනවාදෝ යන සැකය මතුවන්නේ මේ වන විට සමාජය තුළ කතාබහට ලක් වී ඇති සිදුවීමක්. ඒ අලුත් මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් නිකුත් කිරීමට සුරබදු කොමසාරිස් ජෙනරාල්වරයා කටයුතු කරමින් සිටින බවට තොරතුරු අනාවරණය වීමත් සමගයි. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා. මෙම මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ඉතා නුදුරේදීම ලබන සිකුරාදා පමණ වන විට ලබා දීමට සූදානම්ව සිටින බවටයි බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේ. මේට පිළිතුරු ලබා දුන්නේ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතායි. මේ රටේ සුරාම නිෂ්පාදනය පිළිබඳ බලපත්‍ර 27ක් තිබුණත් දැන්ට දෙකක් අවලංග වෙලා 25ක් තියෙනවා. බලපත්‍ර හිමියෝ 25 දෙනාගෙන් නැත්නම් බලපත්‍ර 25න් 5 දෙනෙක් තමයි සමස්ත බදු ආදායමෙන් මේ සුරාපදු සම්බන්ධ බදු ආදායමෙන් 93 95 අතර ප්‍රමාණයකට වගේ කියන්නේ. ඉතුරු 20 දෙනාම ලබා දෙන්නේ 105ක බදු වලට දායකත්වයක් විතරයි. ඒ නිසා එතන යම්කිසි බදු වංචාවක් තියෙනවද කියන කාරණේ අංක 1 අංක 2 මේ කණ්ඩායමට අමතරව දැන් තකහනියම ඔබතුමා පරීක්ෂා කරලා බලන්න පුළුවන්ද තවත් සුවිශේෂී බලපත්‍රයක් සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඔබතුමා දන්නවා සාමාන්‍යයෙන් සුරාබදු නිෂ්පාදනයේ බලපත්‍රයක් ඉදිරිපත් වුණාම ස්ථානීය පරීක්ෂණයක් කරනවා මහ ජනතාවට ඒක ප්‍රසිද්ධ කරලා මහ ජනතාවගේ අදහස් උදහස් ගන්න මේ මුකුත් නැතුව ලබන සිකුරාදා දැන් අද බදාද හෙට නෙවෙයි අනිද්දා හෝ මීට ආසන්න දිනයක ඒ බලපත්‍රය ලබා දෙන්න හදනවත් කිසිම සුවබැලීමකින් තොරව ඒකේ තියෙන නරක තත්ත්වය දේශීය වයින් වර්ගයක් ආකාරයෙන් තමයි නිෂ්පාදනය කරන්න හදන්නේ එතකොට සාමාන්‍යයෙන් ලීටරයකට රුපියල් 3200 වුණොත් මෙහෙම කරපුවාම මේකට ගහන්නේ එන්නේ බද්ද අර දේශීය වයින් විදියට නෙහින්ද රුපියල් 900ක් විතර බද්දක් ලීටරයකින් එතකොට දල වශයෙන් ගණන් හදලා බැලුවොත් ඔබතුමාට පේනවා ලැබිය යුතු ලීටරකින් ලැබිය යුතු බද්දෙන් 3න් 1යි ලැබෙන්නේ දැන් මේ විදියට බලපත්‍රයක් ගත්තොත් මේක ව්‍යසනයක් ඒ නිසා මේ පිළිබඳව ඔබතුමාට හොයා බලලා පරීක්ෂණයක් කරන්න පුළුවන් කමක් තියනවද හොයලා බලනවා මේක හොයලා බලන්න කොටස් 3යි හරි කිව්වා වගේ ඒක හොයලා බලන්න කියලා සංවිධානාත්මක සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් ජනාධිපතිවරයාට චෝදනා එල්ල කිරීමට විපක්ෂය කටයුතු කරන බවට අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා චෝදනා කරනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අද පාර්ලිමේන්තුවේ ගත්තම යහපාලන ආණ්ඩුවේ මේ වැරදි කරපු වැරදි පාලනයකට සම්බන්ධ වෙච්ච අය අද මැරලා ඉපදුනා වගේ මේගොල්ලෝ කතා කරන්නේ. අපේ ආණ්ඩුව විවේචනය කරනවා සාමාන්‍ය විදිහට. ඒ වගේම අද සංවිධානාත්මක සමාජ මාධ්‍ය ජාලයක් වුණු කරගෙන ඒ සඳහා පණ පොවමින් අමූලික බොරු පතුරවමින් අද ජනාධිපතිතුමා ෆේල් කියනවා. අපි යහපාලන ආණ්ඩුවේ අය ෆේල්ද අපි සමත්ද කියන එක රටේ ජනතාව දන්නවා. අපි දැවැන්ත වැඩ සක්කරන ආණ්ඩුව පේල් වෙන්නේ කොහොමද කියන එක අපි අහනවා අභූත චෝදනා එල්ල කරලා රට අස්ථාවර කරන්න පටන් ගන්න. එහෙම වෙලාවක ශිෂ්‍යෙන් මතක් කරන්න ඕනේ පවතින විධායකයේ බලය, විවස්ථාදායකයේ බලය, මහ ජනතාවගේ ඌමනාව රට හරිතනකට ගෙන යන්න කටයුතු කිරීම. ඉඳ වගකීතු ආණ්ඩුවක් හැටියට අපි රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙමින් රට අනාගතය කරා අරගෙන යනවා. බන්ධනාගාර තුල සිදුවන සිදුවීම් තියෙන්නේ. නිතරම මතු කරන කාරණාවක් තමයි සංසන්දනය කරන පහුගිය කාලයට වඩා මේ කාලේදී අනීතික විදියට මේ දේවල් ඇතුළත වෙනවා. අපි දැක්කනේ නීතිය කරපු හැටි. දැන් ආයෙත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දැන් මේ නීතිය පාවිච්චි කළා මිනිසුන් එල්ලුම් ගසවන්න. මිනිසුන් අවුරුදු ගණන් තිස්සේ හිරගෙවල් වලට දාන්න. ඊළඟට මිනිස්කාර වරුන්ට බලපෑම් කරන්න. ඒව තමයි කරේ නීතිය කියලා කරේ. මේ ඇතිවලා තියෙන தত্ত্বය තමයි විශාල වශයෙන් මත්ද්‍රව්‍ය වලට මත්කුඩු වලට සම්බන්ධ පුද්ගලයන් පහුගිය කාලේ
උසාවි වලින් තමයි මේ රිමාන්ඩ් කරලා තියෙන්නේ. ඉතින් විශාල පිරිසක් ඉන්නවා. දැන් මේ වැරදි මතයක් ගිහිලා තියෙනවා. මේ පිළවල්ද පරීක්ෂණයක් සිද්ධ වෙනවා. මේ COVID-19 සිද්ධියත් එක්කලා එයාට අපදේ කියලා. ඒකත් එක්ක තමයි මේ කවුරු හරි සංවිධානාත්මකව මේ අය හොස්සලා තියෙනවා. මේ රදවියන් අතරත් අච්චු විදින රදවියන් සහ රිමාන්ඩ් බාරේ ඉන්න රදවියන් අතරත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. රජයේ පැත්තෙන් ගත්තාම රජය නීතිය හරියට ක්‍රියාත්මක කරනවා අනිවාර්යයෙන්. අපි කියන්නේ පහුගිය කාලේ අනීතිය රජ කරලා ඒ දඬුවම් දුන්න අය ඒයව නිදහස් කරන්න ඕන. ඒයව නිදහස් කරන්න ඕන අනිවාර්යෙන්. හැබැයි නීතිය හැටියට වැරදි කරන වැරදි කරපු ඒයට රජ විසින් ඒ අවශ්‍ය කරන පියවරල් ගන්න. අනාගත පරපුරට ශක්තිමත් දේශපාලන පක්ෂයක් උරුම කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ දැරිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. ඒ අද ගාල් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් විරුද්ධ පක්ෂයත් ආණ්ඩුවත් දෙකම මම දකින්න එක විදියට විරුද්ධ පක්ෂය පාර්ලිමේන්තුව නියෝජනය කරන කණ්ඩායම රටට බරපතල ඛේදවාචකයක් සිදු කළ ඉවරයි. ඒ හානියෙන් ගොඩ ගන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට කියන එක අපි දන්නවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට සිටිය යුතුයි. අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය එතුමා නියෝජනය කළ යුතුයි. ඒක කොයි අවස්ථාවේදී නියෝජනය කරන්න කියන එක වෙනම සොයා බැලිය යුතුව තිබෙනවා. එතුමාගේ වගකීම තමයි අනාගත පරම්පරාවට ශක්තිමත් දේශපාලන පක්ෂයක් කුරුම කිරීම. සිරමැදිරියක අද්දෙකට මාංචු දාපු පුරවැසියෙක් එහෙම නැත්නම් සැකකරුවෙක් ආරක්ෂා කිරීම රජයේ සතු ප්‍රධාන වගකීමක් මිනිස්සු වැරදි කරනවා. හැබැයි ආණ්ඩු වලට වැරදි කරන්න බෑ. ආණ්ඩු කියන්නේ විනයගරුක ව්‍යාපාරයක්. ඒ වැරදි කරාම ඒ අය පුනරුත්ථාපනය කරලා සමාජගත කිරීමේ වගකීමට තමයි රජයක් තිබෙන්නේ. එතකොට මේ සමාජගත කිරීමේ වගකීම තුල සිදුවන්නේ ජීවිතක්ෂයටපත් වීම නම් ඒ රට ලෝකේ කොන් වෙන රටක් බවට පත් වෙයි. මෙන්න මීට සුළු මොහොතකට පෙර ලැබුණු පුවතක් අද දිනය තුළ නව කොවිඩ් ආසාදිතයින් 350 දෙනෙකු වාර්තා වී තිබෙනවා. අද දිනය තුළ නව කොවිඩ් ආසාදිතයින් 350 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්නටයි සූදානම් වන්නේ. අප යලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. ඒ වගේම අපි ඔබට විශේෂම මතක් කර සිටිනවා මෙම සුලිකුණාටු තත්ත්වය පිළිබඳව අප නිරන්තරයෙන් ඔබට තොරතුරු ගෙනෙන්නට සූදානම්. සුලිකුණාටු තත්ත්වයේ අලුත්ම තොරතුරු නිරන්තරයෙන්ම ඔබට ගෙනීමේ බලාපොරොත්තුවෙන් අප සමු ගන්නවා රැඳී සිටින්න සියත සමගින් සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.